පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ පොහොට්ටුවට. පොහොට්ටුව එක පැත්තක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව පැත්තක, වියත් මග තව පැත්තක. ඒතුට මේ තුන්ගොල්ලට මේගොල්ලන් නාම යෝජනා දෙන්න වෙනවා. එතකොට දැන් ජනාධිපතිවරයා තමන්ගේ වියත් මග අරගෙන පැත්තෙන් එනවා. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛයේ කණ්ඩායම පොහොට්ටුව අරගෙන මේ පැත්තෙන් එනවා. මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම අරගෙන. එතකොට මේ තුන්ගොල්ලකට එක එක තැන්වල නාම යෝජනා දෙන්න වෙනවා. දැනටමත් මේ මනාප පොරේ පටන් අරගෙන තියෙනවා. අපි ඊයේ පෙර තමගේ ආසනවල යනකොට අපි දැක්කා ඒ වියත් මගේ කණ්ඩායම මලගේ ජීවිතයට දැකල තැන මිනිස්සු ඇවිල්ලා මේ දැන් එතන කතා කරනවා. දේශපාලන එතන අනිත් එක්කෙනා ඇවිල්ලා දේගොල්ලෝ එතන වාද විවාද ඇති වෙනවා. ඉතින් දැන්ටමත් මේක පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මේ මනාප පොරය පොදු පෙරමුණ පොහොට්ටුවේ කණ්ඩායමත්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමෙත්, ඒ වගේම වියත් මගෙත් තුන් පැත්තක ඉඳගෙන මනාප සටනේ තියෙනවා. ඉතින් අපිට තියෙන බලාගෙන ඉන්න අපි එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පෙරමුණ එහෙම නැත්නම් සන්ධානය හැටියට තාමත්ම වේගෙන් ඉදිරියට ඇවිල්ලා මේ මැතිවරණයේදී 3-2 ලබා නොදී අපි බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් අපේ පාර්ලිමේන්තුවට අපි දිවිහිමියෙන් කටයුතු කරනවා. අද මේ රටේ ජනතාවට විශේෂයෙන් රජයේ සේවකව ප්‍රමුඛ සියලුම ජනතාවට මේ රටේ මේ පාලනය දැන් එපා වෙමින් සීග්‍රයෙන් එපා වෙමින් යනවා. මේ ලංකාවේ බිහි වුණු කිසිම ආණ්ඩුවක් මේ ආකාරයෙන් සීග්‍රයෙන් ජනතාවට එපා වෙලා නැහැ. මොකද විශාල බලාපොරොත්තු ඇතුව ජනාධිපතිවරයා පත් කරපු ආණ්ඩුවක්. නමුත් ඒ බලාපොරොත්තු සියල්ලක්ම සුන් වෙමින් යනවා. අපි ඉදිරියේදී බලමු ඉදිරි මාස 3 දී මහමැතිවරණයේදී ඡන්ද ප්‍රතිඵලය මොකක්ද කියලා. breaking.lk